අයිබෝන් හැමෝටම ඉතිං මම සාමානයෙන් ඔයාට අරංගෙන වීඩියෝස්සල්ට වඩා ටිකක් වෙනස් විදිහේ වීඩියෝවක් තමයි අද අරංගවිල්ල තියෙන්නේ. මං හිතුවා මෙහේ මගේ නිවාඩු දවසක් ගෙවෙන විදිහ ඔයාලට වීඩියෝ එකක් විදිහට අරංගෙන්න. ඉතින් නැගිටින තැනේ ඉඳලා අවසාන වෙනකම් කරන විශේෂ දේවල් ටික තමයි මේ වීඩියෝවෙන් ඔයාලා අද දකින්නේ. ඉතින් කිව්වත් වගේ නිවාඩු දවසක් නිසා ටිකක් පරක් වෙනකම් ඉඳගත්තා. ගුඩ් මෝර්නින්. ඉතින් ඔයාලට තමයි ගුඩ් මෝර්නින් කියලා කිව්වේ. කලින් දවසේ අද කරන්න ඕන වැඩ ටික මම ප්ලෑන් කරලා තිබුණේ. ඉතින් වැඩ කීපයක්ම තියෙනවා. ඒ ටික තමයි මේ විදියට පටන් ගන්නෙ. මුලින්ම නැගිටලා ඇඳ එහෙම හදලා ඊට පස්සේ වොෂ් එකක් දා ගන්න ආවා. වොෂ් එකක් දාගෙන ඊට පස්සේ යන්න ඕන මොනවා හරි කන බොන දෙයක් ලෑස්ති කරගන්න ඕනේ. ඉතින් මම අර කිව්වත් වගේ අද උදේම විශේෂ වැඩක් ඇදලා තියෙනවා. ඉතින් ඒ නිසා උදේට කන්න මුකුත් මම හදන්න හිතුවේ නැහැ. ඒ නිසා මොන හරි ජූස් එකක් හදාගන්නවා කියලා. ඉතින් එතකොට තිබ්බ කොළ ඇපල් තිබ්බ ඒකත් එක්ක දෙහි ගෙඩියක් එක්ක මම ජූස් එකක් හදනවා කියලා හිතුවා. ඉතින් මම සාමාන්‍යයෙන් උදේට තේ කිරි කෝපි බොන කෙනෙක් නෙවෙයි. ඒකට විශේෂ හේතුවක් නෑ. හැබැයි මං ආස නෑ. ඉතින් ඒ නිසා මොන හරි පළතුරු මොන හරි තිබ්බොත් නැත්නම් කැරට් හරි එහෙම මොන හරි තිබ්බොත් මෙහෙ ඉතින් ලංකාවේ නම් නෑ. ලංකාවේ ඉතින් අපිට ඒව දරන්න පුළුවන් මිලට නෑනේ. මෙහෙ එළවලු පළතුරු ගොඩක් අඩුයිනේ. ඉතින් ඒ නිසා තියෙන දවස් වලට මොන හරි එහෙම හතලා බොනෝ, නැති දවස් වලට මොකොත් නැතුව ෂේප් එකේ ඉන්නවා. ඉතින් කොළපාට ඇපල් ගෙඩියකුයි දෙහි ගෙඩියකුයි තමයි වැඩේට මම ගන්නෙ. ඉතින් ඇපල් ගෙඩිය හොදලා ලස්සනට පොඩියට කපල ඉවරලා බ්ලෙන්ඩර් කප් එකට දාගන්නවා. ඉතින් උදේට මේ වගේ ජූස් එකක් මොනවා හරි හදලා බිව්වම පොඩි අමුතු කික් එකක් තියෙනවා. ඉතින් ඔයාලත් ට්‍රයි කරලා බලන්න මේ වගේ වෙනස් විදියට. ඉතින් කූල් අතුරු ටිකක් දානවා. මේ දවස් වල උදේ වුණත් මාර රස්නේ. ඒත් එක්කම සාමාන්‍ය වතුර ටිකුත් දාලා ඊට පස්සේ දෙහි ගෙඩිය මෙන්න මේ විදිහට මිරික ගන්නවා. ඒකේ තියෙන රුෂ ටික එකතු වෙන්න. ඊට පස්සේ මේකට තව පොඩි පොඩි අඩුම කුඩුම ටිකක් දාගන්න තියෙනවා. ඉතින් ඒ ටිකත් අපි දාගමු වෙනම්. ඉතින් ඉස්සල්ලාම ලුණු චූට්ටක් දානවා, ගොඩක් නෙවෙයි. ඊට පස්සේ ගම්මිරිස් කුණු ටිකක් දානවා. ඒකෙන් අමුතු ටේස්ට් එකක් එනවා. සහ ඒක මම හිතන්නේ හොඳයි. ගම්මිරිස් එහෙම පානයන් වලට දාලා බොන එක සීනි චුට්ටම චුට්ටයි දැම්මේ. සීනි ගොඩක් දාන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔක්කොම ටික ටප් ටප් ටික් කියලා විනාඩි දෙකක් තුනක් විතර බ්ලෙන්ඩ් කරගන්නවා. ඉතින් ඊට පස්සේ ජූස් එක හැදිලා ඉවරයි. ඊට පස්සේ තමයි මේකේ තියෙන අමාරුම කොටස තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට බ්ලෙන්ඩ් කරගත්තු ජූස් එක පෙරාගන්න තමයි හදන්නේ මෙන්න මේ චූටි පෙනේරෙන්. ඉතින් ඕකෙන් ඕක පෙරාගන්න එක තමයි මට තියෙන එපාම වෙන වැඩේ. හැබැයි ඉතින් සමහර දවස් වලට පෙරාගලා ගන්නවා, සමහර දවස් වලට එහෙම් පිටිම බීලා දානවා. මේකට මම පොඩි පිරිසුදු රෙදි කැල්ලක් තියන් ඉන්නවා. ඒකට ඔක්කොම ටික දාලා එකපාරින් වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. හැබැයි අද හොයා ගන්න බැරි වුණා. කොහොම නමුත් මේ විදිහට ටික 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 දාලා හැන්දෙන් තද කරලා ජූස් එක අරගෙන රොඩු ටික වයින් කරනවා. හැබැයි මේ රොඩු ටිකෙනුත් රස රස කෑම හදන්න පුළුවන්. සමහර දවස් වලට ඇපල් පයාස් මේ වගේ එන රොඩු වලින් එක එක කෑම හදලා තියෙනවා. කේක් කේමත් හදලා තියෙනවා. රහට ඇවිල්ලා තියෙනවා. දවසක දෙන්නම්ක ඒ වගේ වීඩියෝ එකකුත්. ඉතින් දැන් මේකට මම එකතු කරනවා රහස් අමුද්‍රව්‍යයක්. මේ තමයි චියා සීඩ්ස්. එහෙම නැත්නම් අපි කියන කසකස ඇට. ඉතින් ඔයාලට දැන් බැලු බැලුවට පේනවනේ මම පොඩ්ඩක් තඩි වෙලා චොර වෙලා වගේ ඉන්නේ කියලා. ඉතින් ඒ නිසා මම මේ දවස්වල ටිකක් එක්සර්සයිස් කරනවා, එක එක කෑම බීම පොඩ්ඩක් පාලනය කරනවා, කෙට්ටු වෙන දේවල් බොනවා. ඉතින් මෙන්න මේකට තමයි මේ කසකස ඇටත් බොන්නේ. හැබැයි ඔන්න ඕගොල්ලොත් බොනවා නම් ටිකක් පරිස්සමෙන්, මොකද මේකට සෙමයිස් වෙනවා. මේ දැන් මේ වොයිස් කරන වෙලාවෙත් හොඳටම සෙම. ඉතින් ඒ නිසා නිතරම බොන්න එපා. රෑ වගේ පෙගෙන්න දාලිවල එකන වතුර කෝප් එකට ඇට ටිකක් දාලා මේ සැන්දක් විතර දාලා උදේට බොන්න. නිතර නිතර බොන්න එපා. සෙම තියෙන කට්ටිය නම් හොඳ නැහැ. ඊට පස්සේ ඒකත් ගුඩු ගුඩු ගාලා බීලා දැන් ඔන්න දවසේ එක්සර්සයිස් එක කරන්න. ඒ කියන්නේ මෙන්න මේ මැෂින් එක ඉතින් පොඩ්ඩක් පදිනවා. ලොකුවට කරන්නේ විනාඩි 40ක් 30ක් විතර කරන දවස් තියෙනවා. හරි. ඊට පස්සේ දැන් ඔන්න හිනාම යනකොටස් ළමයි දැන් කරන්න හදන්නේ. මොකද ඒෂියන් මාකට් ඇන් ටේස් කියලා ඕගොල්ලෝ දන්නවා අරද්දොල ලංකාවේ කඩයක් ඕපන් කරා. ඉතින් ඒකේ ඕපනින් එකට තමයි මේ යන්න හදන්නේ. මං සාමාන්‍යයෙන් වෙලාවටම වැඩ කරන ළමෙක්. ඇත්තම කතාව ඒකේ අනිත් පැත්ත කොහේ හරි මොකට හරි යනකොට හැමදාම පරක්කුයි. ඒ වගේම තමයි මට තියෙන මහා චොරම චොර ෆැෂන් සෙන්ස් එකක්. ඉතින් අර ගත්තු ඇඳුම් නෙවෙයි අන්තිමට ඇඳගෙන යන්නේ. 60ක් විතර තෝරලා 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 අන්තිමට චොරම විදිහකක් ඇඳගෙන තමයි යන්නේ. ඉතින් අද කියලාත් ඒකේ වෙනසක් නැහැ. කිසිම ගැළපීමක් නැති චොර ඇඳුම් ටිකක් ඇඳගෙන යනවා. ඉතින් ඊට පස්සේ යාළුවෝ එක එක කියලා කියනවා. ඉතින් ඒවත් අහගන්නවා. කොහොම හරි මට මතක විදිහට 10යි ගානකට තමයි ඕපනින් එක තිබ්බේ. හැබැයි මම පරක්කුයි.
කිව්වාගේ පරක්කුව. ඉතින් එනිසා ටක්ගාල දාගත්තා බෝල්ට් එකක්. ඉතින් ඔන්න යනකොට ඔයාලට පේනවා මෙන්න මෙතන තමයි මේ ඒෂියන් මාකට් ඇන් ටේස්ට් එක ඕපනින් එක තිබ්බේ. ඉතින් කොහොම නමුත් මං යනකොට ඕපනින් එක කරලා ඔක්කොම ටික ඉවරයි. ඉතින් කට්ටිය ගොඩක් ඇවිල්ලා හිටියා. ඉතින් මේ ඒෂියන් මාකට් ඇන් ටේස්ට් කියන මිනි සුපර් මාකට් එක ඔයාලට මං කලින් වීඩියෝ එකක් දුන්නා. මගේ පර්ණ වැඩපොලේ යාළුවෙක් තමයි ඕපන් කරේ ආරාධනාගරේ මැක්ඩොනල්ඩ් එක ගාව. ඉතින් යනකොට රසම රස කෑම බීම ගොඩාක් තිබුණා. ඉතින් මම ජූස් එකක් විතරනේ බිව්වේ. කන්න වෙලාවක් තිබෙත් නැහැ, හදන්න වෙලාවක් තිබෙත් නැහැ. ඊට පස්සේ දැන් තිබ්බ රස කෑම ටිකකුත් කාලා ඔන්න කඩේ තිබ්බ බඩු මුට්ටු ටිකක් ගත්තා. ටිපිටික් එකක්, ඊට පස්සේ මුරුක්කු, චීස් බිස්කට් එකක්, එතකොට සෝයා මීට්, සැමන්, ඊට පස්සේ පොලොස්, ඔන්න ඔය එන්නේ සසියා. මෙයත් පරණ වැඩපොලේ යාළුවෙක් මගේ වයසම. ඉතින් ටිපිටික් දුන්නා, බෑ නොකිය ටිපිටික් කෑවා. ඊට පස්සේ තව මෙතනින් රසම් එකක් ගත්තා, පස්සේ පඩිප්පු ගත්තා. එතකොට තව මෙතනින් ගත්තා කිතුල් හකුරු තිබ්බා. ඉතින් හුඟක් කාලෙක නිසා කිතුල් හකුරුත් ගත්තා. ඉතින් මෙන්න මේ වගේ පොඩි පොඩි කෑම්බීම ටිකක් අරගත්තා. ඉතින් ඔයාලත් අරද්දොල නම් ඉන්නේ යන්න ඒෂියන් මාකට් ඇන් ටේස් මැක්ඩොනල්ඩ් එක ගාව තියෙන්නේ. ඊට පස්සේ ඔන්න එතනින් පේමන්ට් එකක් කරලා යන්න හදන්නේ දැන් ඊළඟ කොටසට. ඉතින් මෙතන මගේ යාළුවෝ ටිකක් හිටියා, ගොඩක් හිටියා, පර්ණ යාළුවෝ, පර්ණ කම්පැනි බෝස්. ඉතින් ඒගොල්ලොත් එක්කත් කතා කරලා ඉතින් මෙන්න මේ විදිහට අපි බඩු ටිකක් අරගෙන යනවා. හා හා, මේ බෑග් එක මගේ නෙවෙයි, ඒක මගේ යාළුවගේ. දැක්කනේ පාට මාරුනා. හරි, දැන් මෙතන මල්ලයිය හිටියා. ඊට පස්සේ ජිරිබිරිස් ආවෝ ඉන්නේ. ජිරිබිරිස්ත් එක්ක ඊට පස්සේ යනවා මේ ෂොපින් මෝල් එකට. ඉතින් මම මේ හුඟ කාලෙකින්නේ මම මෙහෙම වීඩියෝ එකක් කරලම නැහැ. ඉතින් ඒ නිසා යනකොට මට අමතකුණා මම මෙහෙම වැඩක් කරනවා නේද කියලා. ඉතින් කොහොම නමුත් මෝල් එකට ඇවිල්ලා ෂොපින් කරලා ඔක්කොම කරලා ඉවරනාට පස්සේ තමයි මට මතක් උනේ මේකට වීඩියෝස් එකක් ගන්න ඕනේ කියලා. කොහොම නමුත් ගියේ මගේ වැඩ කරනා නෙවෙයි, ජිරිබිරිස්ගේ වැඩකට ගියේ. ඊට පස්සේ මමත් ගිහිල්ලා මං එකෙන් ගත්තා ෂෝටක් ගත්තා, ඊට පස්සේ ටී-ෂර්ට් එකක් ගත්තා, ඊට පස්සේ කැප් එකක් ගත්තා. ඉතින් මෙන්න මේ වගේ ලස්සන ලස්සන ඇඳුම් පැළඳුම් ගොඩක් තිබ්බා. හැබැයි මේ ගොඩක් ඒවා සෙට් වෙන්නේ නැහැ මට නම්. මොකද මේ රටේ අයගේ කලර් ටෝන් එකට සෙට් වෙනවා තමයි ගොඩක් තිබුණේ. කොහොම හරි ඒ ටිකත් අරගෙන ඊට පස්සේ නිවස බලා යන්නයි හදන්නේ. ඔන්න ගත්ත බෑග් එක, මේකේ තමයි බඩු ටික තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ආපහු බෝල්ට් එකක් දාගෙන යනවා ගෙදර. ඉතින් ගෙදර එනවත් එක්කම මගේ ගෙදර ඉන්න අනිත් යාළුවා කෝවා එයාගේ බැල්කනි එකේ මිදි ඉදිලා තියෙනවා කඩා ගන්න කියලා. ඉතින් මේ අවුරුද්දට ඉස්සල්ලා මිදි කඩන දවස තමයි. මොකද මම දැක්කේ නෑ මේ ඉදිලා තියෙනවයි කියලා. ඉතින් නිවාඩු දවස්නේ. ඉතින් එයාගේ කාමරෙත් දැල්ලා තියෙන නිසා ඊට පස්සේ මෙන්න මේ වගේ රසම රස මිදි අපි කඩාගෙන කන්න තමයි හදන්නේ. ඉතින් මේ තියෙන්නේ සමහරක් ඒවා නම් ඉදිලා, සමහරක් ඒවා ඉදිලා නෑ. හැබැයි එක එක රහට තියෙනවා. ඉතින් මේ තියෙන්නේ බලන්න ඔයාලට පේනවා මෙන්න මේ එක එක පාට තියෙන, දම් පාට තියෙන, රෝස පාට තියෙන, කොළ පාට තියෙන, කහ පාට තියෙන, එක එක පාට තියෙන, මේ එක එක වගේ එක එක රහ. ඉතින් ඊට පස්සේ මිදි ටිකකුත් කාලා ඊළඟට තමයි මම රුමේනියානු භාෂාව කට්ටියට ගෲප් එකක් හදලා වීඩියෝස් පාගේ උගන්වනවානේ. ඉතින් ඊට පස්සේ ඉරිදට දෙන්න තියෙන මේ සෙනසුරාද තමයි මේ වැඩේ කරන්නේ. ඉරිදට දෙන්න තියෙන වීඩියෝ එක දැන් මේ රෙකෝඩ් කරන්නේ අනිත් ෆෝන් එක මේ ගහලිවල්ලා. ඉතින් මං හිතන්නේ මේ පාඩම ප්‍රශ්නවාචී පද නැත්නම් රුමේනියානු භාෂාවෙන් කොහොමද ප්‍රශ්න අහන්නේ ඒ පද වර්ග ඒව ගැන තමයි කියලා දුන්නේ. ඉතින් ඒක කරලා ඉවර වෙලා ඒක හැම තියලා ඊට පස්සේ උයන්න ගත්තා. ඉතින් හාල් ටික හොදලා ඒකට මම මේ වගේ දානවා මොනවාද මේවට කියන්නේ, කරඹුනේටි දෙක තුනක් දාලා, ලුණු ටිකකුත් දාලා ඊට පස්සේ මැගි සුප් කැට භාගයක් විතර දානවා. ඔගොල්ලොත් මෙහෙම කරලා බලන්න, මාරම රහයි වෙනස් විදියට බත හම්බේ. එතකොට තව මේකට මම බටර් ටිකකුත් දානවා. එතකොට තවත් මේකේ ටේස්ට් එක හොඳයි. බත්යට අර වෙන වෙනම වගේ ඉදලා සුපිරියට තියෙනවා. ඊට පස්සේ ඒක ගහලා දැන් මේ වැන්දේ බත් එකට නෙමෙයි හොඳේ, මේක මට පුරුද්දට තියෙන දෙයක්. ඊට පස්සේ පරිප්පු තමයි හදන්න යන්නේ. අපි ජාතික ආහාරනේ ලංකා විද්දි පරිප්පු කාලා, මෙහෙ ඇවිල්ලත් පරිප්පු කනවා. ඉතින් ඊට පස්සේ හොඳම දේ තමයි මේ පරිප්පු එක කම 100කට විතර උයන්න ගන්න. හැබැයි එක දවසක්වත් හදන එක ඊළඟ දවසේ ඒ විදියට හදන්නේ නැහැ. මොකද චුට්ටක් හරි වෙනස් වෙනවා. හැබැයි කන්න පුළුවන් විදියට එනවා. කොහොම හරි පරිප්පු ටික හොදලා සුදු ලුණු, ඊට පස්සේ ලුණු, අමු මිරිස්, එතකොට
කරපිංචා මෙන්න රම්පේ මේ වගේ දේවල් කුරුඳු පුතු මේ දේවල් ටික ඔක්කොම දාලා කහකුඩු ටිකක් දානවා චූට්ටයි කහකුඩු දාන්නේ ඊපස්සේ මොනවද මිරිස් කුඩු ඊටපස්සේ තුන පහ කුඩු මේකටත් දානවා අර කොකටත් තයිල වගේ සුප් කැටෙන් චුට්ටක් දානවා ඊටපස්සේ ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් දාලා දැන් අපි මේක පරිප්පු ටික තැම්බෙන්න ලිපේ තියාගන්නවා ඉතින් කට්ටිය කියනවා පරිප්පු වලට ලුණු දැම්මම තැම්බෙන්නේ නැහැ කියලා මම නම් මේකට නම් දැම්මේ නැහැ පස්සේ දාන්නේ හැබැයි සමහර දවස්වල ලුණු දාලා තම්බන කිසි අවුලක් නැතුව තැම්බිලා එනවා ඉතින් කොහොම හරි දැන් පරිප්පු ටික තැම්බිලා තියෙන්නේ දැන් ඊට පස්සේ මේක තෙම්පරාදු කරගන්නයි හදන්නේ ඉතින් මෙන්න මේ විදිහට පෑන් එක පිලිපේ තියාගෙන මේකට තෙල් චුට්ටක් දාගන්නවා තෙල් චුට්ටක් දාගෙන මේකට ඉස්සල්ලාම දානවා සුදුරු ටිකක් සුදුරු ගොඩක් හොඳ ඖෂධයක් ඊට පස්සේ සුදු ලුණු ටිකක් දානවා තලාගත්තු ඒත් එක්කම ලුණු චුට්ටක් දානවා ඉතින් මේ ටික මේ තෙම්පරාදු කරන්න තමයි පරිප්පු එක හදන්නේ ඊට පස්සේ ඒකට මෙන්න මේ විදිහට අබු චුට්ටකුත් දාගන්නවා ඉතින් ඊට පස්සේ තව කුරුඳු පොත්තක් දෙකක් විතර දාගන්නවා ඊට පස්සේ මෙන්න මේ විදිහට මේක චුට්ටක් එහෙට මෙහෙට පොඩ්ඩක් සෙම්පරාදු කරගන්නවා ඊට පස්සේ මම කලින් කපාගත්තු අබු මිරිස් නෙමෙයි වෙලිච්ච මිරිස් කරල් පොඩියට කපලා තියෙනවා ඒ ටිකක් දානවා ඉතින් මේකට ඔයාලට දාන්න පුළුවන් තව උඹලකට උඹලකට දැම්මහමත් පරිප්පු එකේ ටේස්ට් එක මාරුම ගති උඹලකට චුට්ටකුත් ඔන්න දාගන්න පුළුවන් මට ඒක මිස් වුණා ඊට පස්සේ පොඩක් ගින්දර චුට්ටක් අඩු කරලා අර අපි හදාගත්තු නැත්නම් ඉදිච්ච පරිප්පු එක මෙන්න මේ විදිහට මේකට දාලා ටිකක් වෙලා හොඳට තෙම්පරාදු කරගන්නවා තෙලෙන් ඉතින් මිරිස් කරල් නැත්නම් ඔයාලට එකට කෑලි මිරිස් ටිකක් දාන්න පුළුවන් එතකොටත් සුපිරියට එනවා ඉතින් කොහොම හරි අරහටම ආව පරිප්පු එක මේක පරිප්පුත් එක්ක පාන් කන්න වගේ තිබ්බනම් උණුවෙන් මරු එහෙම තිබ්බනම් මේකත් ආත තමයි ඉතින් ඊට පස්සේ ඔන්න ඔයාලට පේනවනේ ලස්සනට රහට පාටට සුන්දර සුපිරියටම තිබ්බ පරිප්පු එක. ඊපස්සේ දැන් අර කලින් හදපු වාචනේ මේ හොඳට හොදලා නැහැ කියලා නම් මම කියන්න එපා. ඒ කලින් හදපු එකමනේ. ඒ නිසා පොඩ්ඩක් හොදලා ෂේප් එකේ අර පරිප්පු ටික දාගත්තා. ඒකට මොකද මේ මට මේ වාචනේ ඕනේ සමන් එකක් හදන්න. ඊට පස්සේ ඒක එහෙම පැත්තකින් තියලා ඒක ආයේ හොදලා අරගෙන මෙන්න මේ විදිහට ආපහු තෙල් ටිකක් දාගන්නවා තෙල් ටිකක් දාගෙන තෙල් ටික රත් වුණාට පස්සේ මේකට දානවා කරාමු නැටි දෙක තුනක් ඊපස්සේ මේකට එනසල් තියෙනු නම් එනසලුත් දාන්න ඕගොල්ලෝ සුපිරි එතකොට සුවඳත් එක්ක රහත් හොඳයි මට තිබ්බේ නැහැ ඊට පස්සේ ආපහු කුරුඳු පුතු දෙක තුනක් විතර දාලා තලාගත්තු ඉඟුරු නැහැ ඉඟුරු තිබ්බේ නැහැ සුදු ලුණු ටිකක් දානවා ඉඟුරු චුට්ටකුත් ඔයනම් දාන්න පුළුවන් මම දැම්මේ නැහැ ඊට පස්සේ ඒක චුට්ටක් බැදීගෙන වගේ එනකොට ඊට පස්සේ මේකට එකතු කරනවා කපාගත්තු ලුණු ලුණු ටිකක් වැඩිපුර දානවා එතකොට ටේස් එකත් හොඳයි ඒ නිසා ලුණු ටිකක් වැඩිපුර දානවා ඊපස්සේ ඔගොල්ලෝ මෙන්න මේ ලුණු දානලාට ලුණු චුට්ටක් දාගන්න ලුණු වගේ දේවල් තෙලට දානකොට ලුණු ටිකක් දැම්මාම ඒකේ ටේස් එක හොඳට එනවා මට ඉතින් ඒක මිස් වුණා ඊට පස්සේ ඒක චුට්ටක් හොඳට චොප්ප කරගන්නවා කැපිලා නැහැනේ ඒ නිසා හෙට මෙහෙට පොඩ්ඩක් තලාගෙන අර ලුණු හෙට මෙහෙට කරලා තෙම්පරාදු කරගෙන ඒකට දානවා අඹු මිරිස් කපාගත්තු ටික දාලා තක්කාලි ටිකත් ඒවම දානවා ඉතින් පරක්කු කරලා දැම්මනේ මම දන්නේ නැහැ තක්කාලි සැමුණු එකට උයන්න හොඳයිද නැද්ද දන්නේ නැහැ කොහොම හරි මම නම් දාලා තමයි හදන්නේ රහට එනවා ඒ නිසා ඒ ටික දාලා ටිකක් තෙම්පරාදු වෙන්න තියෙනවා මද රසින් ඊට පස්සේ කෑලි මිරිස් දානවා මේ සැඳි එකමාරක් විතර ඊට පස්සේ මේකට තව දානවා බැදපු තුන පහ කුඩු දානවා මේ සැඳි භාගයට තුට්ටක් වැඩිපුර ඊපස්සේ තව මේකට මිරිස් කුඩු තව තේ හැන්දක් විතර සෙට් වෙන්න දානවා ඉතින් ලුණු ටිකකුත් දානවා ලුණු මම දැම්මේ ප්‍රමාණය තේ හැඳි එකමාරක් විතර මට හරියට මතක නැහැ කොහොම හරි ඔන්න ඕනේ ටිකක් දාලා තෙලෙම දැන් මේක පොඩ්ඩක් තෙම්පරාදු කරගන්නවා ඉතින් සැමනුත් එහෙම තමයි පරිප්පුවගේ තමයි සැමනුත් එක එක විදියට හදනවා ඉතින් අදාහදපු විදිය එක විදියක් කලින් හදපු විදිය තව විදියක් හැබැයි කොහමදුවත් රහට කන්න පුළුවන් විදියට නම් පොඩ දාගන්න පුළුවන් ඊට පස්සේ මේ සැමන්නේ කඩාගෙන තිබ්බේ ඒ ටික දාලා මේකට කරපිංචරම් පෙත් දාලා මෙන්න මේ විදියට පොඩ්ඩක් කෑලි කරලා තෙම්පරාදු කරගන්නවා ඉතින් සමහර දවස්වලට ඒ ටින් එකේ තියෙන අර යුෂ කොටස ඒ ටිකක් දාලා හොදි එක වගේ වෙන දවස්වලට දාලා වෙනවා ඉතින් මේ අද නම් දැම්මේ නැහැ ඊට පස්සේ ටිකක් කලවම් කරලා ටිකක් වහලා ආපහු තැම්බෙන්න ඉදෙන්න වෙන්න ඕන ඔක්කොම දේවල් වෙන්න තියලා මෙන්න මේ විදියට රසම රස සැමන් එකක් ඉතින් ටෙස්ටිං 1-2-3 කරා ඒක රහට තිබ්බා පස්සේ බතත් ඉදලි ඉවරයි මෙන්න මේ වගේ සුවඳට ලස්සනට තිබ්බා අර බත්තට ඇලිලා වගේ ඇලිලා තිබ්බම මොනම් ආසනය නිකන් අර කිරිමැටි ගිල්න වගේනේ ඒ නිසා මෙන්න මේ වගේ දැන් ඉතින් කන්නයි යන්නේ
මේ විදිහට බෙදා ගන්නවා. ඉතින් ඒකට ඊට පස්සේ අපේ සෙවන් එකෙන් ටිකක් දාගෙන පරිප්පු ටිකක් වැඩිපුර දා ගන්නවා. ඉතින් මොකද පරිප්පුනේ ප්‍රීතම ආහාරය, ඒ නිසා මෙන්න මේ පරිප්පු ටිකක් දා ගන්න. හැදි දෙකක් තුනක් විතර දා ගන්නවා. ඊට පස්සේ දැන් අපි කන්න යන්නේ. මේ තියෙන්නේ ලුණු මිරිස්. ඊට කලින් දවසේ හැදුවා රොටි කන්න ලුණු මිරිස්. ඒක ෆ්‍රිජ් එකේ දාලා තිබ්බා. හොඳට තියෙන උඹලක ඩේම දාලා රහයි. ඒකත් එක්ක කනවා. දැන් මට බනින්න එපා මේ කැප් එක දාන කෑම කන්න කියලා මට ඒක මිස් වුණා. ඒකවත් එක්ක ඉතින් කොහොම හරි කෑවා. ඕගොල්ලෝ දන්නේ හොඳම වැඩේ මම පරිප්ප එක හදන වෙලාවේ අර රෙදි කෑල්ල නැතුව පරිප්ප එක අල්ලන්න කියලා ඇඟිලි දෙකම පිච්චුණා. දියපට්ටත් ඇවිල්ලා තියෙන. දැන් මේ හරි අමාරුවෙන් කන්නේ. ඔයාලට ඉතින් පේන්නේ නැති වෙන්න වැඩේ ගොඩ දාගන්න හංගගෙන කනවා. ඊට පස්සේ කාලා වොෂ් එකක් එහෙම දාගෙන ඉවර වෙලා දැන් ඔන්න අර කරපු වීඩියෝව එඩිට් කරන්න තමයි හදන්නේ. ඉතින් ඕක තමයි එපාම වෙන වැඩේ. හෙට මෙහෙට කොටන්න ගිහිල්ලා කෑලි කොමුනනවා, කෑලි අඩු කරනවා, එකතු කරනවා, සද්ද වෙනස් කරනවා, එක එක ඒවා කරන්න ඕන ඔක්කොම ටික කරලා හෙට වෙනකොට මේ වීඩියෝ එක දාගන්න ඕන නිසා ඉතින් එඩිටින් පාට් එක ටික වෙලාවක් යනවා. එතකොට ඉතින් කම්මැලි වෙලාවල් තිබ්බම ආයෙන්නවා. ඊට පස්සේ ආයෙ පටන් ගන්නවා. ඉතින් කොහොම හරි ඔන්න වැඩේ ගොඩ දාලා මම ෆිල්ම් එකක් බලන්න පටන් ගත්තා. අර ගෙනාපු චික් බිස්කට්ස් එකත් කන ගමන්. තව ඉතින් ඕක අතරතුර කෝල් ගන්න ඒවා ඒවා මේවා වැඩ ටිකක් තිබ්බ. ඉතින් ඒවා මේකේ නෑ. මේ ලෙවල් ටිකක් තමයි තියෙන්නේ. ඉතින් අද මම ෆිල්ම් එකක් බලන්න යන්න හිතන් හිටිය මෝල් එකට. හැබැයි කම්බලේ හිතුණු නිසා ගෙදරම බලන්න ගත්තා ඉංග්‍රීසි මූවි එකක්. ඉතින් ඕක බලලා නිදාගත්තා. ගුඩ් නයිට්. එහෙනම් ඔයාලට අලුත් වීඩියෝ එකකින් හම්බවෙමු. ජය වේවා.